අනාමර්ෂ වස්තූහු භික්‍ෂූන්ට අතින් ඇල්ලීමට අන්‍ය ශරීර අව්‍යවයකින් හෝ ස්පර්ශ කිරීමට නුසුදුසු වස්තූහු අනාමර්ෂවස්තූහුය. ඒවායින් ස්ත්‍රී ශරීරය ප්‍රධානය ස්ත්‍රීරී ස්පර්ශ කිරීමෙන් පාරාජිකා සංගාධිශේෂ චුල්ලච්චය දුක්කට ගන ඇවැත් සියල්ලම සිදුවිය හැකිය මනුෂ්‍ය ස්ත්‍රී ශරීරය තබා බලුබලල් ආදී තිරිසන් ස්ත්‍රීන්ගේ ශරීරද අනාමර්ශ වස්තූහුය ස්පාර්ශ කිරීමෙන් ඇවැත්වෙයි මවගේ දුවගේ සහෝදරියගේ පටන් සියලුම ස්ත්‍රීහු බ්‍රහ්මචරයාාවට අන්තරාය කරයෝය භාග්‍යවතුන් වහන්සේ මාතෘ ප්‍රේමයෙන් මවගේ ශරීරය ස්පර්ශ කිරීමෙන්ද දුකුලා ඇවැත්වන බව වදාරා ඇත්තේය. ඒ බුද්ධ ප්‍රඥපතියට ගරු කරන ශික්‍ෂාකාමි භික්ෂුව විසින් ගගේ වැටි පාවෙන මව දුටුවද ඇගේ ශරීරය ස්පර්ෂ නොකළ යුතුය. නුවනැති භික්ෂුව විසින් ස්පර්ෂ නොකරම වට පිහිට විය යුතුය. පාවී යන මව දුටහොත් සමීපය ඇති ඔරුවක් හෝ කොටයක් හෝ ලෑල්ලක් හෝ කෙසල් කඳක් හෝ පිහිට කරගත හැකි අන් කිසිවෙක් හෝ වහා මවට ලංකළ යුතුය. කිසිවක් සමීපයේ නොදුටුවහොත් ඇයට අල්ලා ගැනීම සඳහා තමාගේ සිවුර ළඟට දැමිය යුතුය.ඒ අල්ලා ගන්න නොකිය යුතුය සිවර අල්ලා ගත්කල්හි සිවර අධිමිය යන සිතින් සිවර ගොඩට ඇදිය යුතුය. එසේ කළ කල්හි මවට ගොඩට වන්නට ලැබයි. භික්‍ෂුවටද ඇවතක් නොවෙයි. භික්ෂුව එසේ සිවුර ඇදගෙන යන කල්හි මව බියවී කෑගසනවා නම් ඉදිරියෙන් ගොස් බියවන්නට එපායයි කියමෙන් සැනසිය යුතුය. ඉදිින් මව බියවී පුත්‍ර දිික්ෂුවගේ අතේ හෝ කරය හෝ එල්ලුනේ නම් නොවැලැක් විය යුතුය එල්ලී සිටින මව ගොඩට පැමිණිවී යුතුය එසේ කිරීමෙන්ද ඇවැත් නොවෙයි මව වලක හෝ මඩක හෝ වැටී සිටිනු දුටද එසේ පිළිපැදිය යුතුය ඒ අවස්ථාවේදී කොතෙක් හෝ සිවුරු කොනම හෝ ලංකොට ඇය එය ගත්කල් හිී ගොඩට ඇදිය යුතුය. මවට මිස එසේ විපතට පත් අන්ස්ත්‍රියකට එබඳු උපකාරයක් කළ යුතු බව විනය පොත්වල දක්වා නැත. තමාට පිහිටවීමට හැකිව තිබියදී විපතට පත් ස්ත්‍රියක් මැරෙන්නට හැර බලා සිටීම සුදුසුයැයි නොකිය හැකිය. අන්ස්ත්‍රියකට වුවද එබඳු විපතකදී මවකට මෙන් පිහිටවීමෙන් ඇවතක් වෙතයයි නොසිතය හැකිය විමසී යුතු කරුණකි. ස්ත්‍රී ශරීරය පමණක් නොව ඔවුන්ගේ වස්ත්‍රාභරණයෝද අනාමාර්ශ වස්තූහුය. භික්ෂූන්ට හිඳීම සඳහා ස්ත්‍රීන්ගේ වස්ත්‍ර එලාදීමේ සිරිතක් මේ රටේ ඇත. එය නොමැනවී. ස්ත්‍රීන් හඳනා වස්ත්‍රයේ හිඳීමත් භික්‍ෂූන්ට නුසුදුසුය ස්ත්‍රීන්ගේ වස්ත්‍ර අනාමර්ශ වන්නේ ඔවුන් සතුකාලයේ පමණකි. ස්ත්‍රයක් විසින් ඇගේ වස්ත්‍රයක් සිවුරු සඳහා හෝ අන්ප්‍රයෝජනයක් සඳහා හෝ භික්‍ෂන්ට පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන පරිභෝග කිරීම කැපය. දැව බදාම ආදියෙන් කළ ස්ත්‍රී රූපයද අනාමර්ෂ වස්තූහු වෙති. දය පිණසවෝද ඇල්ලුවෝහොත් ඇවැත් වෙයි. මනුෂ්‍ය ශ්‍රීරූපය පමණක් නොව තිරශ්චීන ශ්‍රීරූපය ද අනාමර්ෂ වස්තුවය. ස්ත්‍රීරූප ලදහොත් ඒවා බිඳ ඒ ද්‍රවවලින් ගතාහැකි ප්‍රයෝජනයක් ගැනීම සුදසුය. සප්තවිද ධානයෝද අනාමර්ෂවස්තූහුය. හැල්ිය සෙසු වී ජාතිය, යව තිරිගු තනය වරා නැමති දාන්‍යය අමුය යන මේවා ධාන්ඥයෝය ධාන්්‍ය අනාමර්ශ බැවින් කුබරකින් හනකින් යනකල්හි ඒවායේ ඇති ධාන්්‍ය ස්පර්ශ නොකරයා යුතුය යන මග වී වනා ඇති නම් නොපාගා අන්තනකින් යා යුතුය යාමට මගක් නැතහොත් වී උඩින් මාර්ග සං්ඥාවෙන් යායුතුය වී පාගමිය යන සං්ඥාවෙන් පෑගුවහොත් ඇවැත්වයි. ගේකදී වී මත හිඳන්නට අසුන් පනවා දුන්නේ නම් හිදියයුතුය ගස්වල වැල්වල පිහිටි මු මෑ ආදිය හා පොල්තෙල් දෙහි දොඩම් ආදී පලද ස්පර්ෂ් නොකළ යුතුය වනෙහි ගස් යට වැටී ඇති ගෙඩි, අනුසම්පන්නයන්ට දීම සඳහා ගැනීමෙන් ඇවැත් නොවෙයි. මුතුමැණක් වැරළුමිනි, සක්, මැණක් ලෙස සලකන පැහැපත් ගල්, පබලු, රන්විදිී රත්මැණක්, මැසිරිගල් යන මේ රතනයෝද අනාමර්ෂයෝය. රත්මයන්ගේ අනාමර්ශයණ ආමර්ශන භාවය පිළිබඳ නො එෙක් ආචාරය මත ඇත්තේය. නොවිදින ලද ඔප නොකළ ස්වභාවික මුතු ස්පර්ශකිරීමට වටනේය. විදින ලද ඔපදමනලද මුතු ඇල්ලීම නොවටීය යනු එක් ආචාරය මතයකි. ඔප කළ නොකළ සියලුම මුතු අනාමාසය බඩුමිල සඳහාද නොපිළි ගත යුතුය කෘෂ්ට ෝගයට බෙහෙත් පිණිස ගැනීමට පමණක් සුදුසුව යනු එක් ආචාරය මතයකි කපා ඔබ කළ පලිගු එහි පටන් නිස නස්ස පීතව ආදී වර්ණ ඇති සියලුම මැණික් අනාමර්ශ වස්තූහය කිසිවක් නොකල මැණක් බඩුමිල පිණස පිළිගැනීම වටීය යනු තවත් ආචාරය මතයකි පදාමිනි පමණක් පිළිගැනීමට වටනීය සෙසුමැනි පිළිගැනීමට නොවටිය යනු තවත් ආචාර මතයකි. ඔපදමා රන්කම් රිදීකම් කර ඇති පිමිනා සක අනාමර්ශය පැන්ගන්නා සක ආමර්ශනයට සුදුසුය. බෙහෙත් පිණිස හා බඩුමිල පිණිස ගැනීමට වටනේ යැයි සමන්ත පාසාධිකාවේ දැක්වේ ප කළ විදිනලද රත්න මිශ්්‍ර ගල අනාමාසය සෙසුගල් ආයුද මෝහත තැබීම් ආදිය පිණිස පිළිගැනීම සුදුසුය පබලු ඔප කළ විදින ලද ඒවා අනාමාසය සෙසු පබලු ආමාර්ශනයට සුදුසුය බඩුමිල පිණිස පිළිගැනීමට සුදුසුය යනු තවත් වෙන ආචාර මතයකි ඔප කළ නොකල සියලුම පබලු අනාමාසය පිළිගැනීමට නුසුදුසේ යනු තවත් ආචාර මතයකි ඒ මතය බුදුගොස් හිමියන් පිළිගෙන ඇත රන් රිදිහා ඒවායින් කළ බාන්්ඩද සම්පූර්ණයෙන් අනාමර්ෂ වස්තූහුය පිළිගැනීමට නුසුදුසිය යන මෙය සියලුම් ආචාරයන්ම පිළිගන්නා ලද්දකි උත්තර නැති රාජකුමාරයෙකු විසින් ස්වර්ණ චෛත්‍යයක් කරවා. මහාපදුම ස්ථවීරයන් වහන්සේට ය වූ කලහි උන්වහන්සේ ඒ අකප්පිය වස්තුවක්යැයි ප්‍රතික්‍ෂේප කළහයි සමන්ත පාසාධිකාවේ දක්වා ඇත්තේය. චෛත්‍ය ගෘහයන්හි ඇති රන්තරු උඩන්මල්ද අනාමාර්ශ වස්තූහුය. චෛත ගෘහය ආරක්‍ෂා කරන භික්‍ෂූන්ට ඒවා එහා මෙහා කිරීමට වටීය යනු එක් ආචාර් මතයකි. තවත් ආචාරවරු ඒ මතය ප්‍රතික්ෂේප කොට භික්‍ෂූන්ට කැපවන්නේ ස්වර්ණ චෛත්‍යයේ කසල ඉවත් කිරීම පමණක් යැයි ගනිති. වර්ණයෙන් රත්රන් වැනි හාර කූට නම්වූ ලෝහය රත්නන් සේම අකැපය සේනාසන පරිබෝග පන සබ්බෝ කප්පියෝ තස්මා ජාතිරූප රජතමයා සබ්බේපි සේනාසන පරිකාරා ආමාසා වෙක්කූුණං ධම්මවිනය වන්න්ටානේ රත්න මණ්ඩපේ කරොන්ති එලිකත්තම්බේ රතනදාම පති මණ්ඩිදේ. තත්හ සබ්බූ පක්කරනානි බික්කූුණං පටි ජග්ගිහිතුම් වට්ටති සමන්තපාසාධිකා තුන්සි අසුවට පිටුවෙන්. සේනාසන වශයෙන් පරිභෝග කිරීමට රන්විදී මුතුමැණික් සියල්ල කැපය එබැවින් රන්විදී වලින් කළ සියලුම සේනාසන බාණ්ඩ භික්ෂූන්ට ස්පර්ශ කිරීමට සුදුසුය. භික්‍ෂූන් ධර්මවිනය වර්ණනා කරන ස්ථානයන්හි රුවන්වලින් යුක්ත වූ පලින්ගු කනු ඇති රත්න මණ්ඩප කෙරෙති වා සියලු උපකරණ භික්‍ෂූන්ට පරිහරණය කිරීම වටනේය. ඔපදමන ලද විදින ලද රත්මැණක්, කබරමැණක්, අනාමාසය. එසේ නොකරන ලද ඒවා ආමර්ශනයට සුදුසුය. බඩු මිල පිණිස පිළිගැනීමට සුදුසුවය යනු එක් ආචාර්ය මතයකි. උප කළ නොකල සියලුම රත්මැනික් කරමැණක් අනාමාසයේය පිළිගැනීම නුසුදු සිය යනු තවත් වෙනම ආචාර මතයකි සියලු ආයුද බාණ්ඩ අනාමාර්ෂ වස්තුූහිය බඩුමිල පිණිස දෙන ලදද නොපිළිගත යුතුය බඩුමිල පිණිස දීම යනු මේ බඩුවට මාරුකර නුබෝහන්සේට ඕමනා දෙයක් කැප දෙයක් ගන්නේ කියා භික්ෂුවට දීමය ය වෙලදාම භික්‍ෂූන්ට දබා උපාසකවරුන්ට ද නුසුදුසුිය මෙහි ආයුධයයි කියනුයේ කෙස් රැවල් නිය කැපීම පිණිස දැහැටි පළතුරු ආදිය කැපීම පිණිස පාවිච්චිරන බාන්්ඩ නොව කඩු, දුනු, තුවක්කු, කිනිසි, හෙල්ල ආදී පහරදීම සඳහා පාවිච්චි කරන බාන්ඩයෝය පහරදීමේ ප්‍රයෝජනය පිණිස තනා ඇති පිහි වැෑ පොරෝ ආදියද ගැනෙන්නේ ආයුද වලටය. ඒවාද අනාමාර්ශයෝය. ඉදින් විහාරයේ ගිහියෙකු විසින් ආයුදයක් තබා ඇතිනම්, විහාරයේ ශුද්ධ කරන භික්‍ෂුව ඒවා ඉවත් කරගන්නා ලෙස ආයුධ හිමියාට කිය යුතුය. ඉවත් නොකරන ලදනම් ඒවා ඇතිසටියට තිබෙන්නට හැර ස්පර්ශ නොකොටම විහාරය පවිත්‍ර කළ යුතුය. යුධබිම වැටී ඇති අස්වාමික ආයුද ගෙන කඩා, වැඩවලට ගැනීම වරද නැත කෙනෙකු ආයුදයක් දුනහොත් එය බිඳ ඒ ද්‍රවියෙන් කැප දෙයක් තනාගැනීම පිණිස ගැනීමද සුදුසුය සතුන් අල්ලන දැල් යුද්ධේදී ආරක්ෂාව පිණස පාවිච්චි කරන පලිහා යකට දැල් යකඩ තොප්පි ආදියද අනාමාසයෝය දැල් දානශාලා ආදයේ සතුන්ගෙන ආරක්‍ෂා කිරීම සඳහා එ එල්ලීමට ගැනීම සුදුසුය. ආරක්‍ෂාව සඳහ පාවිච්චි කරන පලිය ආදියද බඩුමිල පිණිස පිළිගැනීම වරද නැත. බෙර, දවුල්, තම්මට්ටම්, වීනා, නලා ආදී, සියලු තූර්ය බාණ්ඩයෝද අනාමර්ෂ වස්තූහුය. මිනිසුන් විසින් චෛත්‍යයට බෝධියයට පූජා පිණිස වාදනය කොට දමාගිය තූර්යබාන්ඩයක් මළුවෙෙහි තිබුණේ නම් එය නොසලවා හැමදිය යුතුය. හැමද කසල ඉවත් කරන අවස්ථාවහි තූරය බාණ්ඩයත් කසලවලට අයද්‍යයක් ලෙස සලකා ගෙන පසක තැබීම සුදුසුය. වඩුමිල පිණිසහා බිඳ අන්ප්‍රයෝජනවත් බඩු සාදා ගැනීම සඳහා පිළිගැනීම සුදුසු බව කියා ඇත්තේය. අනාමාස වත් වූන් කුද්ධ සික්කාවෙහි මෙසේ සැකවිින් දැක්වයි. රත්නා නිත්තිිරූපාණී ධ්ඥ මිත්තිි පසාදනං තුරයාවුද බණ්ඩානී ආම සන්තස්ස දුක්කටන් කුද්ධ සික්කාාව එකසි විසි නමේ පිටුව. දසවිධ රත්නයන්ද බදාම ලෝහාදියෙන් කළ ස්ත්‍රීරූපයන්ද සප්ත විධ ධ්‍යාන්‍යන්ද මාගமන්ගේ ඇඳුම් පැලதுම්ද தූර්වාண்டයන්ந்த ආයුதද அලන්නහුට දුකුලා ඇවැත්වෙයි. සුවන්න පටිමාචා පී චේතියං හාරකෝටකං අනාමාසන්ති නිද්දට්ටන් කුරුන්දට්ට කතාය හි විනේ විිනිශ්ච තුන්සිය හතලිස් නමේ ගාථාව